අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය ඉන්ධන මිල ඉහළ දැමීම විවේචනය නොකර ආර්ථික අභියෝගයන්ට මුහුණ දීමට අවශ්‍ය විකල්ප කියන්න ඇමති ගම්මන්පිල කියයි තෙල් මිල වැඩි කිරීම පිළිබඳව අදත් ප්‍රදේශ රසක විරෝධතා තෙල්මිල පහළ දැමීම ගැන කැබිනට් මණ්ඩලයේදී වහසාකච්ඡා කරන්න විපක්ෂ නායක සජිත් කියයි. ඊයේ කැබිනට් රැස්වීමේදී ඉන්ධන මිල ගැන සාකච්ඡා වුණේ නැහැ. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියයි. මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණොත් ඔන්ලයින් ක්‍රමයට ගෙදරට මත්පැන් සුරාබදු දෙපාර්තමේන්තුව කියයි. මුදල් අමාත්‍යාංශ සම්මතිය ලැබුණොත් අපිට මත්පැන් බෙදා හැරීම සඳහා කොන්දේසි සහගත අවසරයක් පමණක් ලබා දීමේ හැකියාව ලැබෙනවා. ගුවන්ින් හෝ වරායෙන් නව කොවිඩ් ප්‍රභේද රට තුළට ඇතුළු වීමේ අවදානමක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීම් ඊයේ දින සිදු වූ කොවිඩ් මරණ 55ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කරයි ශ්‍රී ලංකා චීන සම්බන්ධතා පිළිබඳව අගමැති චීන කොමියුනිස්ට් පක්ෂ සියවස් සංවත්සරයට එක් වෙමින් සිහිපත් කරයි යුරෝපා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාව ගැන විදේශ අමාත්‍යවරයා සිය අප්‍රසාදය පළ කරයි මෙරට හබ් මාස්ටර් වරයාගේ සහ ගිනිගත් නෞකාවේ කපිතාන් වරයාගේ රේඩියෝ පණිවුඩ CID විමර්ශනය කර නැහැ. එය පරීක්ෂා කළා නම් සත්‍ය වැටහිවි. නැවෙහි පාර්ශවය අධිකරණයේදී පවසයි. කපිතාන් වරයාගේ ප්‍රකාශය ගැන වග කියන්න බෑ. රාජ්‍ය ඇමති නාලක කියයි. දේශීය පුවත්පතයි ප්‍රථමයෙන් නමදහනය. ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා අධිකරණයේ විසින් ලබා දෙන නියෝග උල්ලංඝනය කරන පාර්ශවයන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ පියවර ගැනීම සුදුසු බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය අද විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර තිබෙනවා. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් චෝදනා කළේ විමර්ශන කටයුතු සඳහා ගිනිගැනීමට ලක් වූ නෞකාවේ දේශීය නියෝජිත වන සී කොන්සෝටියම් ලංකා සමාගමේ ඊමේල් දත්ත ගබඩාවේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසට ඉක්උද්දා අධිකරණයේ විසින් නියෝගයක් නිකුත් කළත් එම දත්ත ලබා දීම අදාළ සමාගම විසින් පැහැර හැර ඇති බවයි. එම අවස්ථාවේදී අදාළ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරජ් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණය විසින් නියෝග කර ඇත්තේ මෙම විමර්ශන වලට අදාළ ඊමේල් දත්ත පමණක් ලබා දෙන ලෙසට වුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාළ සමාගමේ සමස්ත දත්ත ගබඩාවම තමන්ට ලබා දෙන ලෙස ඉල්ලීම් කරන බවත් ප්‍රකාශ කළා. මේ හරහා අදාළ සමාගම සතු ව්‍යාපාරික රහස් ප්‍රසිද්ධියට පත්වීමේ අවදානමක් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී සඳහන් කළා. මෙම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයාට පෙන්වා දුන්නේ අධිකරණය විසින් ලබා දෙන යම් නියෝගයක් සම්බන්ධයෙන් කිසියම් පාර්ශවයක් අතෘප්තියට පත්වන්නේ නම් ඔවුන්ට ඉහළ අධිකරණයට ගොස් එම නියෝගය වෙනස් කර ගැනීමට හැකියාව පවතින බවයි. එසේ නොකොට යම් කිසි පාර්ශවයක් අධිකරණය විසින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හරින්නේ නම් ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කිරීම සුදුසු බවද මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයාට කරුණු පෙන්වා දුන්නා. මේදී අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ පවතින අනුතුරුදායක තත්ත්වය පිළිබඳව නෞකාවේ කපිතාන් වරයා වරින් වර හබ් මාස්ටර් වරයා දැනුවත් කළ බවත් කපිතාන් වරයා නිකුත් කරනු ලැබූ එම රේඩියෝ පණිවුඩ වරාය අධිකාරියේ හබ් මාස්ටර් වරයාගේ සන්නිවේදන කේන්ද්‍රයේහි සටහන් වන බව දැනුම් දුන්නා. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේම සන්නිවේදන දත්ත පිළිබඳව මේ දක්වා නිසි විමර්ශනයක් සිදු කර නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එය පරීක්ෂාවට ලක් කළා නම් සත්‍ය අනාවරණය කර ගැනීමට හැකියාව තිබෙන බවත් කියා සිටියා. එවැනි පරීක්ෂණයක් නොකිරීම නිසා විමර්ශන ක්‍රියාදාමයේ සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුවන බවයි ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සමාගම විසින් මතු කරනු ලබන සන්නිවේදන පණිවිඩ පිළිබඳවද විමර්ශනයක් සිදු කරන ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නා. මේ අතර නෞකාව සම්බන්ධයෙන් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. අදාළ සමාගමට තමයි තිබෙන්නේ මේ නැව මෙතන ඉවත් කිරීමේ වගකීම. ඒක අපිට ආවට ගියාට ගිහිල්ලා කරන්න බෑ. මොකද අපි ගිහිල්ලා ඒ නැවත් සමග දඟලන්නට ගියොත් යම් කිසි දෙයක් වෙනසක් කරන්න උත්සාහ කරොත් ඒක ඉදිරියේදී මේ නැව සම්බන්ධයෙන් අපිට වන්දි ලබා ගැනීමේදී ගැටලුවක් වෙන්නට පුළුවන්. අන්තර්ජාතික නෞක නීතිවලට අනුව කටයුතු කරමින් ඒ නැව
නැව ඉවත් කිරීම සඳහා එයට දන්වා තිබෙනවා හැකිතා කික්මන්ට ඒ සඳහා එය කටයුතු කරමින් තිබෙනවා මේ වගේම සමුද්‍ර ජීවිත වෙච්ච හානිය ගැන අපි කතා කරනකොට අපිට දැන්ටමත් විටින් විට වාර්තා වෙනවා අපේ මුහුදු කැස්බෑව ඒ වගේම තවත් මාළු වගේ අදත් තව විශාල මත්ස්‍ය කයිට්ස් දූපතේ මරණයකට පත් වෙලා තිබා අපි දන්නේ ඒක මේකට අදාළද නැද්ද කියලා ඒ වගේ අනතුරු වාර්තා උනා මේවා මේ සිද්ධියට අදාළද එහෙම නැත්නම් මේ වාරකන් කාලයට අදාළ වෙනත් කරුණක්ද කියන කාරණේ පිළිබඳ පරිසර විශේෂඥයෝ විවිධ අදහස් දක්වනවා ඊගෙනත් අපි ඉදිරියේදී සවිස්තරාත්මක ප්‍රවෘත්ති සාකච්ඡා කීපයක් තියලා ඔවුන්ගේ මතයත් ජනතාවට ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා නැවේ කැප්ටන් මේ වෙනකොට චෝදනා කරලා තියෙනවා බලධාරී අපෝසත් තුනයි කියලා වෙලා මේ ඉන්න නිවන්න ඉස් වෙලාවට දැනුම් දුන්න අපි දැනගන්නවා දැන් මෙතන යන්නේ නඩුවක් නඩුවක් යනකොට විත්තිකාර පාර්ශවය පැමිණිලිකාර පාර්ශවයයි සහයෝගයෙන් වැඩ කරන්නේ නැහැ නේ දෙගොල්ලෝ දෙපැත්තේ ඉන්නේ ඉතින් දෙගොල්ලම තමුන්ගේ තර්ක ගේනවා ඉතින් අත් වශයෙන්ම නැවේ කපිතාන්වරයා කරන ප්‍රකාශ ගැන අපිට වග කියන්න බෑ ඔහු පුළුවන් තරම් දුරට ඔහුව බේරා ගන්නට තමයි කතා කරන්නේ මේ සැටලයිට් ඉමේජ් එකක තිබුණ නිසා තෙල් කාන්දුවක් තියෙනවා කියලා අපි පර්සනලිම එතනට විසිට් කරලා බැලුවා එතන ගරු එමතුමත් ගියා අපි සීලම කණ්ඩායම ගිහින් බැලුවා එතකොට පැහැදිලිව දැක්කේ අපි මේ කතා කරන බංකොයිල් කියන उद्गलिक මම පව පුද්ගලිකව ගිහිල්ලා ඒ නැව වටේටම බෝට් වලින් ගිහිල්ලා බැලුවා එහෙම කිසිම මේ තෙල් පැල්ලමක් දකින්න ලැබෙන්නේ නැහැ රට තුල පවතින ආර්ථික අභියෝග හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්ප පවතින්නේ නම් විවේචනය නොකර ඒ පිළිබඳ යෝජනා රජයේ වෙත ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය උදේ ගම්මපිල මහතා පවසනවා මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා इंधन मिल संशोधन रजे विसुट अणु ओक्टेन अणु देख पेट्रोल लीटर रेख मिल रुपयल विसकेन अणुपा पेट्रोल लीटर रेख मिल रुपयल विसुण डीसल लीटर रेख मिल रुपयल हतकिंद सूपर डीसल लीटर रेख मिल रुपयल दुलाहकिन सह भूमितेल लीटर रेख मिल रुपयल हतकिन इहलकिया मीटर अद दिने दिवेने प्रदेश बल जनता सी विरोधतावे पल कर सिटिया ජනපති තුමනි මේ අන්න ඉන්දන මිල පාසරන්න අකමැති තුමනි මේ අන්න ඉන්දන යට පාසරන්න ඉන්දන මිල පාසරන්න ඉන්දන මිල පාසරන්න අමැති තුමනි මේ අන්න අමැති තුමනි මේ අන්න මේ මිල ස්ථායීකරණ අරමුදල පිහිටවනවා කිව්වට අමාත්‍ය මණ්ඩලයේ තීන්දුව කළාට එහෙම අරමුදල ක්‍රියාත්මක වුණේ නැහැ ආනයන මත තියෙන බදු වලින් තෙල් මත තියෙන බදු මත ආණ්ඩුව රැඳෙන්න සිදු වුණා ඉන්දන මිල වැඩි වෙන වෙලඳපොළකදී මිල ස්ථායීකරණ අරමුදල ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැහැ වෙළඳපොලේ මිල වැටෙන වෙලාවට තමයි වැඩෙන ලාභය මේ අරමුදලට මාරු කරලා මිල ස්ථායීකරණ අරමුදල ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ ඒ නිසා ඉදිරියේදී මිල ස්ථායීකරණ අරමුදල ක්‍රියාත්මක කරයි ඔබතුමා මේ බිත්ති විද්‍යාලවන් රටන්නේ මේ කටයුතු කොටියා පැමිණ තමන්ගේ වත්තේ ඉන්න හරක් පැටියා මරාගෙන කෑවම කොටියට පහර දෙනවා වෙනුවට කරන්නේ ගෙදර තියෙන කොටි හැමත තඩි වානේ මේ ගහන්නේ මට නෙවෙයි ජනාධිපතිතුමාට අගමැතිතුමාට දන්නෝ දනිති කිව්වා මම ආණ්ඩුව රකින්න කටයුතු කිරීම ආණ්ඩුවේ ඇතුළේ ඇයට ප්‍රශ්නයක් නම් ඒ කියන්නේ ආණ්ඩුවේ සතුරන් ඉන්නේ ආණ්ඩුවෙන් පිට නෙවෙයි ආණ්ඩුවේ ඇතුළෙමයි මේක වැරදි නම් මේක විවේචනය කරනවා වෙනුවට වඩා හොඳ ආණ්ඩුව කළ යුතු තිබුණු දේ අපිට කියන්න මිල සූත්‍රය තිබ්බනම් හොඳයි කියලා කියන්නේ එදා මිල සූත්‍රය අද තිබ්බනම් මේ මිලට වඩා වැඩි මිලක් වෙන බව අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මොකද ඩොලරේ විතරක් ගත්තොත් මිල සූත්‍රය අනුව ජනතාව මතම පටවාවි දේ පාන්දර අවදි වුණාම අපි මෛත්‍රී භාවනාව කරනවා මම ප්‍රාර්ථනා කරනවා බලශක්තිය ඇමතිවරයා විදිහට විනිමය අනුපාතය පහළ යත්වා තෙල් මිල අඩු වේවා අඩු මිලට තෙල් දෙන්න මට හැකි වේවා කියලා එමෙන්න අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. තෙල් මිල වැඩි කිරීම පිළිබඳව ඊයේ කැබිනට් එකේදී සාකච්ඡාවක් ලක් වුණාද? තෙල් මිල සම්බන්ධව සාකච්ඡා වුණේ නැහැ. තෙල් මිල වැඩි කිරීම අපි මුරණ්ඩු ගමට කාත් එක්කවත් අමහකට කරන දෙයක් නෙවෙයි.
මේ සම්බන්ධව අපිට සතුටුම තීන්දුව නොගන්න පුළුවන් අපහසු තීන්දුවත් ගන්න සිද්ධ වෙනවා ඒ අපහසු තීන්දුවක් හැටියට තමයි මම මේක දකින්නේ මේ වගකීම අපි සියලු දෙනා බාරගත යුතුයි හැබැයි මේ බාරගත්ට පසුව ජනතාවගෙන් ඇතිවෙන ප්‍රතිචාරත් එක්ක ඒට හොකම් දීමක් කළ යුතුයි කියන මතය අපි නම් විදිහේ කණ්ඩායම් වලට යම් සහනයක් ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධව නිරන්තරයෙන්ම කතා කරමු. මේ අතර අද සිට පාන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා පිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 350කින් ඉහළ දැමීමට ප්‍රේම සමාගම සිය ඒජන්තවරුන් වෙත දැනුම් දී තිබෙනවා. මෙලෙස ඉහළ ගිය තිරිඟු පිටි මිලට සහ ඉන්ධන මිලට සාපේක්ෂව බේකරි නිෂ්පාදනවලද මිල ඉහළ දමා තිබෙනවා. කිසිම සංශෝධනයක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ මොකද මේ මිල වැඩි කිරීම අනිවාර්යයෙන්ම බේකර් නිෂ්පාදන වලට කෙමි එකහෙලා බලපාන්නේ නැහැ අපි සංගමය විසින් කිසිම මිල වැඩි කිරීමක් කරේ නැහැ නමුත් ලංකාවේ තියෙන සියලුම බේකර් හිමියන් තමන්ට මේ කර්මාන්තය කරගෙන යාමට අපහසු බැවින් යම් කිසි මිල වැඩි කිරීමක් කරලා තියෙන විදිය අපට පේන පාන් නැතුව මාළු පාන් බනිස් කට්ලට් රෝල් පැටිස් වගේ කෑමවල රුපියල් 5කින් වගේ මිල වැඩි කිරීමක් සිද්ධ වෙලා තියෙනවා සමහරක් කෑම වර්ගවල රුපියල් 10කින් වැඩි කළා කියලත් අපට දැනගන්න ලැබී තියෙනවා අපි තා වගකීමෙන් කිසිම පාන් මිලේ වෙනසක් අපි විසින් මේ අවස්ථාවේදී සිදු කර නොමැති බව. මොකද බේකරි නිෂ්පාදන වල මිල පාලනය කරන්න රජය මැදිහත් වෙන එක නැහැ. උපරිම මිල නියම කරලා තියෙන්නේ පරිභෝජනයට ගන්න පාන් පිටි වල විතරයි. මේ මිල වෙනස් කරන්න අපි අවසරයක් දීලා නැහැ. ජනතාව පීඩාවටපත් වෙලා ඉන්න අවස්ථාවක ආනුෂික මුහුණුවරකින් යුතු තීන්දුව తీරන ඕනේ ගන්න. ආණ්ඩුව හැකීක් මුනින් වැඩි කළ තෙල් මිල පහළ දැමිය යුතු බව විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කොරෝනා වලින් බැටකන අපේ රටේ ජනතාව නොයවසෙල්ලෙන් බලාගෙන සිටිනවා තෙල් මිල පහළ බස්සන මේ අදම දුර්දාන්ත ආණ්ඩුවට මම ප්‍රකාශ කර සිටිනවා තව තවත් ජනතාවගේ කාලය කන්න නැතුව අද දවසේම කඩිනම් කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවලා වහාම වැඩි කරපු තෙල් මිල හකුලා ගන්නට කටයුතු කරන්නයි කියේ සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු කිසිම කෙනෙක් සැප වාහන ගන්නට යන්නේ නැහැ අපට නෙවෙයි සැප අවශ්‍ය රටේ ජනතාවටයි සැප අවශ්‍ය රටේ ජනතාවටයි සිත සලසන්නට ඒ නිසා මේ දුර්දාන්ත රජෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා හිතක් පපුවක් තියනවා වහාම තෙල් මිල පහත හෙලන්නට කටයුතු කරන්න වැඩි කරපු මිල හකුලා ගන්න ඒ කර්ණතෙක් සමග ජන බලවේගයේ පොදු ජනතාවත් සමග එකට හිටගනිමින් ඒ අඩු කරන තෙක් අපි දැවැන්ත ජනතා අරගලයක නියැලෙනවා කියන එක මේ ආණ්ඩුවට කියන්න කැමතියි මහබැංකුව කියනවා අර ඩොලර් රුපියල් බිලියන 50න් දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකොට රුපියල් මිලියන 390 ගණක් ඉතුරු වෙලා තිබ්බයි කියලා. හැබැයි බාණ්ඩාගාරය කියනවා අර රුපියල් බිලියන 50න් පටන් ගත්තට අවසාන වෙනකොට රුපියල් බිලියන 27ක ඍණා ගියා තිබුණයි කියලා. ඒතර එක පැත්තකින් ගම්මන්පිල මහත්තයා කියනවා මෙහෙම ගිණුමක් තිබුණවත් නැහැ කියලා. මහබැංකුව කියනවා එහෙම ගිණුමක් තිබුණා බිලියන් 50කින් පටන් ගත්තා බිලියන් මිලියන 400කින් ඉවරුණයි කියලා. බාණ්ඩාගාරය කියනවා එහෙම ගිනුමක් තිබුණා බිලියන් 50කින් පටන් ගත්තා බිලියන් 25ක් ඍණ වෙලා තමයි නතර වුනේ කියලා. කොහොම මේකේ ගිනුම වර්තා? ප්‍රෝ ලීටරේ ලංකාවට ගොඩ බාන ෆුල් කෝස්ට් එක උනේ රුපියල් 25යි 73යි. රුපියල් 106යි 780ක බත්තක් ගියා. ඒව තමයි ඔය ස්ටැබිලයිසේෂන් ෆන්ඩ් එකට ගියේ. එතකොට ආණ්ඩුව කිව්වේ අපි මේ ජනතාවට තෙල් මිල පහළ යාමේ සහනය ජනතාවට දෙනවා වෙනුවට අපි එක මුළු ආර්ථිකයේම මේ සමතුලිතතාවය සඳහා බෙදලා අරිනවා කියලා. ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් දැන් ඇත්තතෙනෙම්ම මේ තෙල් පුජ්‍ය ගැන කතා දමනකොට තෙල් පුජ්‍ය මේ බෝසත් පුජ්‍ය මන්දිරලා ඉඳෙන මිනික් ගැජ්ජු ඒ ඇත්තන්ට නෙවෙයි මේතන මාම කැච්චක් අමාරු තැන ඇයිටුකුලට මන්දු වෙන්නේ ඇඟ පුජ්‍යට තේරුම් පුජ්‍ය මන්දු වෙන්නේ මේ තැනමක් මොන එකක්වත්ම මන්දු කරගන්න කොදෝවිච්ච මිනික් ගැජ්ජුන් ඇත්තතෙනෙම්ම මේ ගම් පුජ්‍යවල වැඩි තැනක් රෑමැච්චට ලාම්පු පුජ්‍ය ගින්රැච්ච මන්දු කරගෙන රඳන තැනම තමයි වැඩි තැනක් තිබෙන්නේ ඒ වගේ මිනික් ගැජ්ජුකට වැඩි තැනෙම්ම අමාරු තැන ඇයිටුකුල කොරෝනා වෛරස වදුරින් ජීවිතය නන්නත්තර වෙලා තියෙන අවස්ථාවක තෙල් මිල වැඩි කිරීම මගින් ගොනා ඇන්නා වැනි තත්වයකටයි රටේ ජනතාව පත් වෙලා තියෙන්නේ. ඒ එක්කම තිරිඟු පිටි මිල, ඒ වගේම ගෑස් මිල වෙනස් වෙන වැඩි වෙන ස්වරූපයකුත් තියෙනවා. ජනතාවගේ පැත්තෙන් කරුණාවෙන් සලකලා තෙල් මිල වැඩි කිරීමේ අදහසගත් පියවර නැවත සලකා බලන්න
තෙල් මිල සම්බන්ධව අපි ඇත්තටම ජනතාවාදී ආණ්ඩුවක් විදියට ඒ වගේම තමයි ජනතාවගේ දුක තීරණ ආණ්ඩුවක් විදියට අපිට ගැටලුවක් තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ ජීවන විද්‍යාම් කමිටුව ගත තීරණයක් නම් මම හිතන්නේ අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා මේක තවදුරටත් ජනතාවට සහන දෙන්න පුළුවන් මට්ටමකට ගෙනෙන්න. දැන් සාහන සල්සුවේ කොහමද? තෙල් මිල ඉහළ දැම්ම. එතකොට දැන් මේ ජීවන වියදම සාහනයක් නේ සලසලා තියෙන්නේ. ජීවත් වෙන අපහසුයක් නේ සලසලා තියෙන්නේ. එන මේක ජීවන වියදම් සාහන සලසීමේ කමිටුව කියන්නේ එපා මේක. මේ කමිටුවේ නම වෙනස් කරන්න. මොකක්ද? ජීවත් වෙන මිනිස්සුන්ගේ රීරි මාංශේ උරා බොන්නන්ගේ කමිටුව කියලා ඔකට නමක් දාගන්න. විශ්වවෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත රුපියල් 20කින් පෙට්‍රල් මිල වැඩි කරා. සාමාන්‍යයෙන් අර කියනවා කොරේ පිටට මරේ කියලා. දැන් මේ කොරෝනා පිටට මරා කඩාපාත් වුණා වගේ වැඩක් තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. දැන් බලන්නකෝ මේ තෙල් මිල වැඩිවීමේ නාඩගම නාට්‍යානුසාරයෙන් දිව ගිය හැටි. ගම්මන්පිල ඇමතිවරයා කිව්වා තෙල් මිල වැඩි කරනවා කියලා. ඊළඟට සාගර කාර්යෝසම් මැවිලා ගම්මන්පිල ප්‍රහාරයක් එල්ල කරා. ඒ ඇස්සේ ජනතාව බලාගෙන හිටියා මේ කැබිනට් මණ්ඩලයේදී තෙල් මිල කොහොම හරි කීයකින් හරි අඩු කරයි කියලා. අවසානයේ මොකද වුනේ? ජනාධිපතිවරයා ඊයේ कैबिनेट मंडेट अविल्लवत ने वर्तमान भुक्ति विदिन सील वायती दिना दीमट අතීතේ ප්‍රගතිශීලී දේශපාලන බලවේග අසීමිත ලෙස සටන් වැදුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවන සම්වසරය වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ අමතමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවන සම්වසරයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ එක් වුණා. චීනයත් අපිත් අතර තියෙන ඓතිහාසික සමානතාවයක්. චීන මහා ප්‍රාකාරය ඉදිකනකොට අපේ දේවානම් ප්‍රියතිස්ස මහරජතුමා අනුරාධපුර මහමෙවුනා වුණ පිහිරවනවා. එදා ඉඳන් එකම රාජ්‍යයක් භාෂාවක් ආගමක් අකණ්ඩව පවත්වාගෙන ගිය අපි චීනයත් බව මම බොහොම ආඩම්බරයෙන් කියන්න ඕන. අපේ ඓතිහාසික සමානකම් වගේම මිත්‍රකමත් ඉතාම බලවත්. චීනය බලවත් රටක් හැටියට අපේ ස්වාධීනත්වය රැකගන්න විශාල වශයෙන් උදව් කරලා තියෙනවා. ආර්ථික වශයෙන් ගොඩනැගෙන්න අපිට උදව් කරලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී ලංකාවේ ස්වාධීනත්වය වෙනුවෙන් චීනය කළ සේවය අපිට කවදාකවත් අමතක කරන්න බෑ. චීනය අපේ කල්යාණ මිත්‍රය. චීන කොමියුනිස්ට් පක්ෂය අපිට මෙතරම් සමීප කළේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය. කාර්මික විප්ලවය පසු කරලා තාක්ෂණ විප්ලවයන් පසු කරලා අද සයිබර් යුගයේ තරුණ පරපුරක් ඉන්නේ. එදා තිබුණු දේශපාලන අදහස් නොවේ අද තියෙන්නේ. මොකද අපි මතක තියාගන්න ඕනේ අද අපි භුක්ති විඳින සියලු අයිතීන් දිනා දෙන්න අතීතයේ ප්‍රගතිශීලී දේශපාලන බලවේග කොමියුනිස්ට් පක්ෂය වගේ වාමාංශික ව්‍යාපාර අසීමිත ලෙස සටන් වැදුණු බව. අද දින කොවිඩ් ආසාදිතයින් 2275 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නියවේදනය කර තිබෙනවා. මෙතර ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 55ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද තහවුරු කළා. එමෙන්ම සංචරණ සීමා පැවතියද ජනතාව සමාජගත වූහොත් පවතින සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීමට සෞඛ්‍යංශවලට සිදුවන බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණසේකර මහත්මිය ප්‍රකාශ කළේ. අවුරුද්දකට විතර ඉස්සෙල්ලා අඟුළු දැමූ අවස්ථාවේ විදිහට හිටියනම් අපිට මීට වඩා රෝගීන් ප්‍රමාණය සමහර විට අඩු කරගන්න තිබුණා. අඟුළු දැමීමට අවශ්‍ය කැපීම කරන්නේ නැත්නම් එහෙම අපිට සංචරණ සීමා අවශ්‍ය වෙන කාලය තවදුරටත් දීර්ඝ වෙන්න වේවි. අපිට පුළුවන් මේක එක පළාත හැටියට එහෙම නැත්නම් දිස්ත්‍රික්කයක් හැටියට මේකේ අධීක්ෂණයක් කරන්න පුළුවන්. එතකොට මේ දිස්ත්‍රික්කයේ මෙතන රෝගීන් නැද්ද? එහෙමනම් මේ දිස්ත්‍රික්කය අපිට ඇය දිස්ත්‍රික්කයේ ඇතුලේ අරින්න පුළුවන් දෙයි දිස්ත්‍රික්කයෙන් එළියට එන්නේ නැතුව මේ වගේ විශාල පරාසයක අධීක්ෂණයක් කළා තමයි මේ තීරණය ගන්න වෙන්නේ සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරනවද නැද්ද කියන එක. එකක් හැබැයි පහදලි සමාජයේ හැසිරීම අපිට අනුමත කළ නොහැකි නිසා සංචරණ සීමාවල අවශ්‍යතාවය වෙන කාලය දීර්ඝ වෙනවා. ලංකාවේ දැනට තියෙන ඇල්ෆා ප්‍රභේදයේ මේකේ ඉන්දියාවේ පැතුරුනේ වසංගතයක් විදිහට බොහෝ වෙලාවට පැතුරුනා මේ ඩෙල්ටා ප්‍රභේදය කියන එක. මේක ඉතා වේගයෙන් පැතිරිලා විශාල මරණ සංඛ්‍යාවකට සිද්ධ වුණා. ඉතින් මං හිතනවා අපිට රටක් විදිහට ඉතාමත්ම වැදගත් වෙනවා මේ අලුතෙන් ප්‍රභේද රට ඇතුළට නොගැනීම කියන. ඉතින් ඒකින් ද අපිට වරායෙන් ගුවන් තොටුපළින් සහ
අපේ වෙරළෙන් අලුතෙන් අය ඇවිල්ලා අලුත් ප්‍රභේද රටපුතුලට ගෙනීම වැළැක්වීමට කළ යුතු උපරිම උත්සාහය දරන්න ඕන. මේ අතර දැනට ක්‍රියාත්මක සංචරණ සීමා 21 වනදා ඉවත් කරන්නේද නැතිනම් තවත් දීර්ඝ කරන්නේද යන සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් පළ වුණා. 21 වෙනිදා මේ විවෘත කරනවද නැද්ද කියන එක තීන්දු කරන්න වෙන්නේ 19 20 වගේ දිනයක සියලු කරුණු විශ්ලේෂණය කළා. සමහරක් විට අපේ බලාපොරොත්තු වේ විවෘත කරා. හැබැයි බලාපොරොත්තු වේ සාධකත් එක්කයි ගැට ගැහෙන. ඒ සාධක ඊගාම දවස් කිහිපය තුල සාධනීය තත්ත්වයකට මේ හැරෙනවා නම් ඒ සාධනීය විදිහට හිතන්න පුළුවන්. එසේ නැත්නම් ඒට සරිලන ආකාරයේ තීන්දුවක් අපි ගන්නවා. සංචරණ සීමා පවතින කාල සීමාව තුලදී මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණහොත් ඔන්ලයින් ක්‍රමයට මත්පැන් බෙදා හැරීම සඳහා සීමිත පිරිසකට පමණක් අවසර ලබා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. මත්පැන් කර්මාන්තයේ නියුතු ආයතන ඒ වගේම විශේෂයෙන්ම ජාලගත සුපිරි වෙළඳ සැල් වගේම මත්පැන් පාරිභෝගිකයන් විසින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබුවා. පොදු ව්‍යවහාරයේ වයින් ස්ටෝස් නමින් හඳුන්වනු ලබන සුරාබදු ස්ථානවලින් පැන් ලබා ගැනීමේ අවකාශය ලබා දෙන හැටියට මේ ඉල්ලීම් ඉදිරිපත් කොට තිබෙන්නේ ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ලබා ගැනීම සඳහා. ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ හා නිර්දේශ එම ඉල්ලීම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කොට තිබෙනවා. අප බලාපොරොත්තු වෙනවා ඊට ඉතා ඉක්මන් පිළිතුරක් මුදල් අමාත්‍යාංශය වෙතින් ලැබී කියලා. එසේ ලැබුණු පසු ඊට ඉඩකඩ ලැබුණොත් මුදල් අමාත්‍යාංශ අනුමැතිය ලැබුණොත් අපිට මාර්ගස්ථ ක්‍රමයට මත්පැන් බෙදා හැරීම සඳහා ඉතාමත්ම සීමිත සහ එමෙන්ම කොන්දේසි සහගත අවසරයක් පමණක් ලබා දීමේ හැකියාව ලැබෙනවා. නොයසේ නම් තවදුරටත් මෙම සංචාරණ නීති රීති එක දිගටම ක්‍රියාත්මක කිරීමට අප විසින් කටයුතු කරනු ලබනවා. GSP සහනය తాවකාලිකව ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේදී සම්මත වූ යෝජනාව පිළිබඳව විදේශ මාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය කනගාටුව පළ කර තිබෙනවා. ඒ කොළඹ යුරෝපා සංගමයේ නියෝජිතයින් සමග විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී GSP Plus ආර්ථික සහනය తాවකාලිකව ඉවත් කර ගැනීම සහ එහි ප්‍රතිලාභ සලකා බලන ලෙස යුරෝපා කොමිසමෙන් ඉල්ලා සිටින යෝජනාවක් පසුගියදා යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මේ පිළිබඳ ප්‍රකාශයක් සිදු කරමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ යෝජනාව සම්මත කර ගැනීම සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කර සිටියා. ඒ කොළඹ යුරෝපා සංගමයේ නියෝජිතයින් සමග විදේශ කටයුතු අමාත්‍යාංශය පැවති සාකච්ඡාවකදී එහිදී අමාත්‍යවරයා යුරෝපා සංගමයේ වෙත sannivedanaya කොට ඇති පරිදි රජසිය බැඳීම්වලට අනුකූලව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනති විධි විධාන නැවත සලකා බැලීමේ ක්‍රියාවලියක යෙදී සිටින අතර මෙම ප්‍රයත්නය සම්බන්ධයෙන් රජයේ විසින් අවශ්‍ය සංශෝධන යෝජනා කිරීම සඳහා දැනට පවත්නා නීති අධ්‍යයනය කරමින් සිටින අතර වෙනත් අධිකරණ බලයක් විසින් අනුගමනය කරනු ලබන ජාත්‍යන්තර විශිෂ්ට පරිචයන් පිළිබඳවද අවධානය යොමු කරනු ඇති බව ප්‍රකාශ කළා. එමෙන්ම මෙම තීරණාත්මක කාල සීමාවේදී රට තුළ පෙන්නුම් කරන ලද ප්‍රගතිය පිළිබඳව අවබෝධයක් ලබා ගනිමින් තම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය විය යුතු බවත් ශ්‍රී ලංකා රජය පුළුල් පරාසයක කරුණු සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ සමග පවතින හවුල්කාරීත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට අපේක්ෂා කරන අතර අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයන් සඳහා ක්‍රියාශීලීව සහ ඵලදායී ලෙස සම්බන්ධ වීමට අඛණ්ඩව කැප වී සිටින බවද යුරෝපා සංගමයේ වෙත සහතික කරමින් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද මේ පිළිබඳ අදහස් පළ වුණා. තව ආයතනයක් අපිට සහනයක් ලබා දෙනවා නම් තව ලෝකයේ යම්කිසි එකමුතුවක් සංවිධානයක් ඒ සහන ලබා දෙනකොට ඒ ප්‍රශ්නෙට ප්‍රස්තුත කරුණට අදාළ වෙනවා නම් වඩා සාධාරණයි කියන එකයි මගේ විශ්වාසය. දැන් උදාහරණයකට ගත්තොත් GSP Plus එකකට ගත්තොත් child slave එහෙම නැත්නම් ළමා කම්කරුවන් බලවිට. ඒක ලෝකෙ කෙරෙන දෙයක්. ඒකට විරුද්ධව කතා කරනවා නම් අද්දක උස්සලා කියනවා. හරි. ඔබට හිතියක් තියෙනවා. ඒ වගේම එම කර්මාන්ත ශාලාවල දෙන මූලික පහසුකම් වල අඩුවක් තිබෙනවා. කම්කරුවන්ගේ මූලිකයි තින් ආරක්ෂණ. එවැනි දෙයක් ගැන කතා කරනවා නම් ඔවුන්ට පූර්ණ අයිතියක් තියෙනවා ඒ ගැන කතා කරන්න. හැබැයි ඔවුන්ට තියෙන අයිතිය කුමක්ද? සහවත් ස්වරි රටක ස්වරිත්වයට අභියෝග කරමින් විවස්ථාවේ තියෙන කොන්දේශි වෙනස් කරන්නයි කියලා ඉල්ලීමක් කරන එක. දැන් රට වටා පුවත් කිහිපයක් කැටියෙන්.
පසුගියදා වැලිගම ප්‍රදේශයේදී නාවික හමුදාව බහරයටගත් රුපියල් මිලියන 1758කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මාද්‍රව්‍ය කිලෝ 219කට අධික තොගය සම්බන්ධ ජවාරම මෙහෙවූ පුද්ගලයාව මේ වන විට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මෙම වැටලීමට අදාළව විමර්ශන කිරීමේදී විදේශීය රටක සිටින පුද්ගලයෙකු මේ මාද්‍රව්‍ය ජවාරම මෙහෙවන බවට තොරතුරු ලැබී තිබුණා. ඒ සම්බන්ධ දත්ත ඒ වගේම අනිකුත් සියලු සන්නිවේදන කටයුතු විශ්ලේෂණය කිරීමේදී මෙවන විට පෙනී ගොස් තිබෙනවා. එම තැනැත්තා දැනට එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබායි වල සිටින බවට සැක කරන නඳුන් චින්තක හේවත් හරක් කටා නැමැති පුද්ගලයා බවට. තවදුරටත් මාද්‍රව්‍ය විනාශ කාර්යාංශයේ මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබනවා. होमगम अतुरुगिरिय प्रदेशे सिदुकल सोदेसी मेहेमकदी सुकोपभोगी निवसक तुलपवत्वागिन गिय नीति विरोधी मत्पैन निष्पादनागारयक पटलीमट सुराबदु विशेष मेहेम कार्यांशे निलधारीन समत्व तिबेनवा एहिदी नीति विरोधी मत्पैन मिलीलीटर 525000ක් गोडा मिलीलीटर 442500ක් समग सैक्करवान देदेनेकु अत्तडंगुवट गनु लबुवा බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිසන මහතුරුන් අපමත මුදාහරින්නේද නැද්ද යන්න තීන්දුව හෙට දින ප්‍රකාශයට පත් කරන බව අභියාචන අධිකරණය නියෝග කර තිබෙනවා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.